හහා ඉතිං කහොමදවල් හැමෝත් හැම හැමෝම හොඳින් ඇති කියලා හිතනවා. ඕයාමගේ චැනල් එකත් එක් අලුෙම එකතුවෙන කෙනෙක් නම් වකටමයි චන මගේ චැනල්ල එකේ කලින්ග දම්ම සාමාජිකයෙක් සාමාජි කාවක් නම් වම්බක්මයි youtube channelනල් ඉතිං අද අවුරුදුුවල්ට දවස් දෙකතුනකට විතර පස්සේ අපේ ගෙදරට නෑදෑයු හැමෝම එකතුවෙන දවස ඉතිං අද දවසෙත් ඕලත් එෙක් බ්ලොග් එකක්ෂයාකරගන්න ඕනි කියලා මම හිතුවා. ඉතින් අම්මයි මයිදන් උදේ උයනගමන් තමයි ඉන්නේ හැමෝම එන්න කලින් වැඩටික ඉවර කරලා උයල කරලා තියෙන කියලා අපි හිතුවා. එතකොට ඉතිං හැමෝම එක කතාකර කර ඉන්න වෙලා විතුරු වෙනවා. එතකොට නිදහස්නෙ ඉතින් ඒහින්දා වැඩටිකට්ටක් ගාල ඉවර කරගන්න තමයි හදන්න. ගොඩක් ලොකූ දේවල්නම් ඔයන්න මල්පිණි හතරපහක් තමයි හදනා කියලා හිතුවේ. ඉතින් අවුරදුත් එක්ක එකදිගටම කාලා කාලා කට්ටියයට දැන් කන්නත් බෑ ඒඋනා ඉතින් හැම ෙදරකම අවරදු බද දෙනෙහින්දා හැමෝම දෙ තමයි අපේ ගෙදරට එකතුවෙන දවස. ඉතින් මම හදන්නේ චිලිපේස්ට එක හදාගන්න චිලිපේස්ටයකු තදනා කියලා හිත්තුවා ඉතිං උදේනකේතුලා අම්මච්චිකන් පරිප්පු අල ඒ වගේ දේවල්නම් උයලයි වැර කරලා ඉතින් මගේ වැඩ කොටස තමයි දැන් ඉතිර වෙලා තිබේ ඉතිං ආලග්‍යවල්ලලත් අවුරුද්දට නෑදෑයන්ට පවුල හැමෝටම අවුරුදුබත දීලා හැමෝම සතුටින් එකතු වෙලා කාලේ ගත කරන්න ඇති කියලා මම හිතනෝ. ඉතින් මං උයන ගමං ඕලත් එකක චෝටක් කතා කරනවා කියලා හිතුව. ඉතිං ඔයත් චෝටිකාලි නං උයන්න අවස කෙනෙන්ද මනං ගොඩක් ආසයි උයන පිහෙන වැඩවලට ඉතිං උයනා කියන්න කලාවක්නේ ඒ කලාව අපිට කැමති විදිහට ලස්සනට හිත පිනවන දිව පෙනවන විදිහත කරන්න පුළුවන් ඉතින් තමන්ටම කැමති විදිහට උයල කරලා ලස්සන්ට පිළිගන්නවන්න පුළුවන් ඉතිං උයල කරලා කුස්සියහෙම අස්කරලා මමදැන් හදන්නේ පිගං වීදුරු ටි මේසට කෑම බෙදන භාජන ටික හෝදල කරලා හැඳදි ටිකහෙම හෝදලා තියාගන්න එතකොට වැඩ ගොඩක් ඉවරහින්දා කට්ටිය ආපුහාම ලේසීනේ ඉතිං ඕන පිගන් ටික වීදුරු ටික කෑම බෙදන දී සිටික හොයලා ඒටික හෝදල කරලා තිබ්බහම ගොඩක් වැඩිඉවර වෙනවා කියලා මට හිත්තෙනවා. ඉතින් මන්දැම් මේ ඒක තමයි කරන්න හදන්නේ ඉතිං ඕලෑගෙවල්ලලත් ඒවගේ පඩිපඩි දේවල් කරන්නේ ඕලනේද ඉතින් ගෑල්ල මේෙක් උන්නහම ඒවාගේ දේවල් අම්ම කොහොමත් පවරනවානි කරන්න කියලා ඒ හින්දයිඉතිං අනිවාරෙන් කරන්නම වෙනවා. මේ පාරා වරදු තිබනේ සිකුරාධ හින්දා සාමාන්‍ය විද්‍යහටම නිවාඩු තිබිල සඳුද හැමෝටම් වැඩටයන්න වනාා ඉතින් ජීවිතවල අපිහරි ආසාාවෙන් ගත කරන හැම දවසම්ම ගොඩක් ඉක්මනින් ගෙවිල ඉවරවෙලා අපේ මත්තකයන් ගොඩට එකතුවෙනවා ජීවිතයේ කියන්නේ ඒකට තමයි. අපිහරි ආසාාවෙන් ඒ දවසනකම් බලාගෙන හිතියත් ඒ හැම දවසක්මීඉති ඉක්මනින්ම ගෙවිල ඉවරවෙනනෙ ඒකඉතිං ලෝක සවභාවේ ඒ අපි කාටවත්ම නවත්තන්න බැ කොච්චර ආසාාවෙන් ගිලිගැන ගෙන බලාගැන හිතියත් ඒ දවස උදාවනකං ඒ දවස උදාවනහම අපි දන්නෙමනතුව ගෙවිලත් ඉවරවෙලා අපේ මතක පපුත්තය පිටු අතරට එකත් වෙලා යනෝ. ඉතිං ඔයත් ආසදවස් ඔයාටත් නොදැනිිමහරික්මණින් ගෙවිලනෝගේ ඔයාටත් තේරෙනවාද මටනම්මං ආසදවස් හැම දවසම්ම ගොඩාකික්මණින් ගෙවිලනෝගේ තමයි මටනම් තේරෙන්නේ. ඉතින් සේරම් පිගන්ටිකයි කෝප්පටිකයි දීසිටිකයි ඔක්කො එක පාර හෝදගන්න තමයි මං හදන්න. එතකොට මටත් ලේසිී වැඩත් ගොඩක් කඩුවෙනෙහින්ද සේරම එකපාරම හෝදල නමලා තියනෝ. එතකොට කන වෙලාවෙට ඒවත තියනවානන් ටිකක් පිහළගන්න විතරයි තියෙන්නේ. ඉතින් මන්දැන් හදන්නේ මගේ මේ වැඩෙ ට්ටක් ගාලි වරකරගන්න. දැංඉතින්ම පිංකෝපටික හෝදගනත් තිවරයි උයේේ මාලුපිණි හදාගත්තට බත්තක උුණුවෙන්ම තියෙනවන හින්දා බත්තක රයිස්කවරකට ගැහුවෙන. ඉතින් දැම්මං හදන්නේ බත්තකට ලුණු කළමනාතික දාලා බත්තක රයිස්කවරකට ගහන්න. ඉතිං කහබතක් විදදිහට හදනවා කියලා හිතුව සාමාන්‍ය සුදුබත්නතුව. ඉතිං ඒකට මං කොරිදු පොත්තුූ ගම්මිරස් ඒ වගේම කරපිංචා හම්පේ ඒ වගේ තිකත් දාගන පොඩ්ඩක් රස කරලා, ගහබතක් විදිහයට හදා ගන්නවා ඉතිං කිිලෝපහහි රයිස්කරකට තමයි ගහන්නේ තනය මොස්සගෙනන්න බෑ ගොඩක් බරහින්ද අම්මයිමයි දෙන්නම් එකතුවෙලා රයිස්කර් භාජනය අරගෙනැවිල්ලා දැම් බත්තෙක රයිස්කරකට ගහන්න තමයි හදන්නේ බත්තෙකුණුවෙන්ම තේද්දී රසත් වැඩි හැමෝටම කණ්ඩත් හිතෙනවා ඒ හින්දඉතින් දවල්වෙලාම කට්ටිය එන්දලාං වෙලා බත්තෙ රයිස්කේරකට දැම්ම ඉතින්දැ වැඩටි සේරම ඉවරයි දැංතින් කට්ටියත්තාව ඉතින් මේ විදිහෙත් තමයි අවුරුද්දවසේ පවුලෙ කට්ටියත්ත එක එකතු වෙලා අපේ ගෙදර අවුරුද්ධ සමරන්න හදන්න. ඒ වගේ මගේ කලෙන් අවුරුදු වීඩියෝ එක බලපපු මගේ යොට්්‍යුපවලේ ආදරණය නංගිල අක්කළ කියලා තිබ්බා පවුලක් නෑ හිටියත් ඒ අයි තමන්ට වර්දිනකම් බලංඉන්නේ ඒ වගේම කේලම් කියනවා හොඳනැතියි කියලා. ඕලට හැමදාම සතුටින්න් එන්ද රහසක් කියන්නද මම ඇත්තටම ජීවත් එද්දි අපිට හම්බෙන මිනිස්සු විධාකාරයි එක කට්ටියක් ඉන්නවා එයාල ඇත්තටම අපේ වැරදි පෙන්නල දෙන හොඳ දෙයක් දැක්කොත් අගේ කරන හැබැයි තවකට්ියයක්ක් ඉන්නවා මොනදේකරත් එයාල හැමදාම දකින්නේෙ වැරැද්දක් විතරමයි හොඳ දේක දෙවනත් වැරද්දාක් කඩුපාඩුවම්ම කියන්න බලාගෙන ඉන්න ඉති හෙම තමයි ජීවිතය අපි වට එකතු වෙන්නේ අපිට කැමති අයටත් වඩා අපේ දේවල් හොයන්න කොතනද වරදින්න කියලා බලන්න හිනාවෙන්න තමයි ගොඩක් දෙනෙ අපිට ලංවෙන්නේ. හැබැයි කොයිවිදේ කෙනෙ අපි වටා හිටියත් ඕයාල් අපි හැමෝම දැනගන්න ඕනේ ධනවාදී සිතවිලි දෙන පොසිටිව් වෛබ්්‍ය එකක් අපේ ජීවිතවලට දෙනායව ලංකරගන්න වගේම, ිනවාද සිතවිල දෙන නෙගටව් වයිබ්ිෙක් අපේ ජීවිතවලට දෙනයව ඈත් කරලා තියාගන්න. අපිට දුකහිතන කතා කියන නෑබෑ බලමුුවගේ නෙගටව් වයිබ් එකක් ජීවිතයට දෙන්න ඕනම කෙනෙකුට පොළුවන්. හැබැයි අපේ ජීවිත මෝටිවේට් කරන්න පොසිටව් වයිබ්බෙ එකක් දෙන්න පුොළුවන් හරිම ටික දෙනෙක්ට විතරයි. ඉතිං ඒ ටික දෙනාව හරි තෝරල බේරලා ඔයා ලඟින්ම තියාගන්න අමතක් කරන්නපා. ඔයා පවුලි කෙනෙක් වුනත් ඔයාගේ අසල්වැසේක වුණත් ඔයාගේ ළඟම කෙනෙක් වුනත් එ ඔයාට නිතරම දෙන්න නෙගටියව් වයිබ් එකක් න දෙපාරක්හිතන්නතුව එයාාව ජීවිතේ ගොඩක්තුරින් තියාගන්න ඔයා දැනගන්න ඕනේ. නෙගටියව්යිෛබ්දන මිනිස්සුන් ඇත් කරලා පොසිටිය් වෛබ්දන මිනිස්සු ලංකරගන අපේ ජීවිත හැමදාම සතුටින් අපේ ජීවිත ඉස්සරහටම අරගෙනයන්න ඔයා ලපි හැමෝම මේ ජීවත් වෙලා ඉන්න කාලේ දැනගන්න ඕනේ. ඉතින් ලෝෆට්‍රරේක්ෂන් වල ප්‍රධාන කරුණක් තමයි ඒක නිගටියව් වෛබ්ධන මිනිස්සු අපේ ජීවිතවලින් ඇත් කල්ලා පොසිටිව් තිංකින් තියෙන මිනිස්සුන්ම අපේ ජීවිතවලට ලංකරගන්න එක. ජීවිතයේ සතුටින් ඉන්න රහස්සලින් එකක් තමයි ධනවාදී ආකල්ප තියෙන මිනිස්සු අපේ ජීවිතවලට ලංකරගන්න එක. ඉතින් ඒ වගේ පොසිටිව් තිංකින් තියන කල්්‍යාන මිත්‍රයෝ ඔයාගාව නැත්තං ඔයාගේ ලඟින්ම නැත්තා, කරන්න තියෙන ොඳම දේ තමයි තනියම ජීවත්වනේක. පාප මිත්‍රයෝ නෙගටියව් තිංකින් තියෙන මිනිස්සු ආශ්‍රී කරනාාට වඩා ඇත්තටම තනියම ඉන්න එක ගොඩාක් හොඳයි. මොකද එයාල වාශ්‍රයකරා කියලා අපිට වැඩක් වෙන්නෙන අපේ ජීවිතේ ඉස්සරහතයන්න පාර හම්බෙන්න්නෙන් න. ඒහින්ද පුොළුවන් තරන් කල්යාාන මිත්‍රයෝ පොසිටව් තිංකින් තියන මිනිසු ජීවිතයට ලංකරගෙන, ත් මිනිස්සුන්ව ඇත් කරලා ඔයාගේ ගමන ඔයා යන්න ඔයා තේරුන්ගන්න ඕනේ. ඉතිං ලෝඇරක්ෂනල් පොඩිකොටසක් අදවාලට කියල දෙන්න ඕනි කියලා මංහිතුව. ඉතිං විශ්ව ආකර්ෂණ නීතිය කියාන ඇත්තට මහරි පුදුම දෙයක්. ඒකේ පැතිගොඩාාවක් තියනවා. ඉතිං ඒකෙන් අපි අපේ සතුට හොයාගන්න කොහොමද කියනදේ චූටි දෙයක් මංවාලත් එෙක් මේ විදියට බෙදාගන්න හිතුවා යාලුවෝ අපේ මිත්‍රයෝ නෑදෑයෝ කොයි විදේ කට්ටියද කියලා මෙතනද ආරට කියල දෙන්න හොඳටම් පුළුවන්ගම තියෙන හිදා. ඉතිං අපේ පවලි හැමෝම නෑගම් ආවත් නිකංගෙදරට ආවත් හැමදාම කෙලින්වෙන්නේ කොස්සියට තමයි. හැමෝම එකතු වෙලා කුස්සියට වෙලා තමයි කතාගරගර ඉන්න. සාලි තිබ්බත් ඉස්සර කෑල්ල තිබ්බත් හැමෝම කැමති කුස්සියට වෙලා නිදහසේ කතා කරගර ලබීලා ඉතින් හුඟක් වෙලා වෙත අපේ පවුලෑ ආපු හාම කුස්සය තමයි කාලය ගත කරන්නේ. ඉතින් දැන් තේදීලා කතාගරකර ඉඳලා ගොඩක් වෙලාව ගිහිල්ලා දැන් වෙලාව දොළහට එක විත ඇති මං හිතන විදිහත ඉතිං හැමෝමෑවෙල්ලා කතාගරකර ඉඳලා හිනා වෙලා දැන්ඉතින් කෑමගන්න තමයි හදන්න. මම දැන් කෑම මේසර ලෑස්ති කරන්න තමයි හදන්නේ බත්තෙක රයිස්කෝරේ තියෙනෙහින්ද නිමෙන්න මොලිම බත්තක දාලා ඉන්නවා මාලු පින්ටික අමකුස්සියේ ලෑස්ති කරනෝ ඉතින්දැන් පවුලි හැමෝමත් කෑමගන්න තමයි පිහදන්නේ. ඉතිං අපේ සතුටට උදව් කරන අපේ ගමනට හයියක් වෙන අපේ හැමදේකටම දුක සතුට බෙදාගන්න පවුලක් ඉන්නවනං ඒක තමයි අපේ ලොකුම වත්කම හැබැයි පවුල වෙලත් කකුලෙන් අදිනවනං. නවාදී අදහස්සලින් අපේ ඔලෝ පුරවනවනං වැඩක් කරන්න ගියත් නෑබෑ කියලා හැමතිස්සම අපව පහතට ඇදලදානවානං ඒ පවුලෙන් ඇති කිසිම වැඩක් නෑ. පවුලකනත් වත්කම තියෙන්නේෙ එයාල අපිත් එෙක්ක හයියට හිටගද්දි අපේ හැම දුකකටම සතුටකටම හැම දියුණුවකටම හැම පරාදවීමකදිම අපේ ළඟ ඉද්දි. ඉතිං ඒ වගේ පවුලක් තියනවානං ඇත්තටම ඒ කොයාගේ ජීවිතය ලොකුම වත්කම. බැයි එහෙම වත්කමං ඇති පවුලක් නෙමේ නන් තියෙන්නේ ඒ පවුල නැති වනාට කිසිම කමක් නෑ ඔයා තනියම ඔයාගේ අම්මයි තාත්තා එක එක තමයි හොඳමද. ඉතිං අවුරුදු දවස්සේ අපේ ෙදර කෑව මේසිේ මේ විදියට තමයි ලෑස්ති වෙන්නේ. ඉතිං ඕයාලත් සතුටින් ඔයාලගේ අවුරුද්ධ ගත කරන්න ඇති කියලා හිතනවා ඉතිං අවුරුදු වීඩියෝටික මේ විදිහයට තමයි මගේ ඉවර වෙන්නේ මං ඉති මාලගින් ඇහවා එකදිගට වීඩියෝටිකක් දම්මට කමන් නැන්ද කියලා. ඔන්න ඉතින් මගේ අවුරුදු කාලෙ මේ විදිහට ඒ අවුරුදු නිවාඩුවත් ඉවරවනවා. ඉතිං අපේ ගෙදර අවරුදු පාටියත් මේ විදිහට ඉවර කරන ගම අදර ජීවිතයේ පිටුවක් ඕලගෙන්ම සමුගෙනයන්න තමයි හදන්න. ඉතිං ආයෙත් දවසක අලුත් වීඩියෝ එකක් අරගෙන බලාපොරොත්තුවේ අතට මංගිහින් එන්නම්. ඕල හැමෝම සතුටින් ආදරයෙන් පරිස්සමෙන් ඉන්ද හැමෝටම බුදුසරණයි මංගිහින්ගෙන්න්නම් බායි.